අයිබෝවන් ජීවිතේ ඉඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි පසුගිය වැඩසටහන් කිහිපයකදී කතා කළා විශේෂයෙන්ම වලිප්පු තත්වය. ඒ වගේම අපි ෆිට් එකක් කියලා අපි හඳුන ගන්නවා මේක වලිප්පුවමද ඒකම මේකේ අපි සමහර වචන පාවිච්චි කරනවා අපස්මාරය කියලා කියනවා වලිප්පුව කියලා කියන උණ වලිප්පුව කියනවා මේ රෝග තත්වයන් වෙන්වෙන් වශයෙන් අපි නිවැරදිව හඳුනා ගත්තා උණ වලිප්පුව කියලා කියන තත්වය සහ අපස්මාරය අපි වෙන්ව හඳුනා ගත්තා අද අපි කතා කරන්න හේතුවා මේ අපස්මාරය කියන රෝග තත්වයේදී කොහොමද නිවැරදිව ප්‍රතිකාර කරන්නේ අපි දැනගෙන සිටිය යුතු කාරණා මොනවද වැඩිහිටියන් විදියට දෙමව්පියන් විදියට මව්වරුන් විදියට දැනගෙන සිටිය යුතු කාරණා බොහොමයක් තියෙනවා සුපුරුදු විදියටම අපි මේ ගැන කතා කරන්න අද දවසේදීත් ආරාධනා කළා රිචුවැරයල් අමාරෝහලේ ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජිතාංගි වනිගසිංහ වෛද්‍යතුමියට ආයුබෝවන් ඔබතුමියට ආයුබෝවන් වෛද්‍යතුමිය දැන් අපි අර පසුගිය වැඩසටහනේ මතක් කිරීමත් එක්කම මේ අපස්මාරයේ තියෙන තත්වයේදී කොහොමද ප්‍රතිකාර කරන්නේ අපි මොනවද දැනගෙන ඉන්න ඕනේ අපි ඉස්සෙල්ලාම අපි ආයි පොඩ්ඩක් මතක් කරමු ඉස්සෙල්ලා අපි කතා කරපු දේවල් එක අවස්ථාවක විතරක් වලිප්පුවක් හැදුනොත් ඒක අපස්මාර තත්වයක් නෙමේ වලිප්පුව කියන එක ඉබේ නැවත නැවත එනකොට තමයි අපි ඒ රෝගියාට අපස්මාරය තියෙනවා කියලා කියන්නේ එතකොට ඒක ප්‍රතිකාර කරනකොට එහෙනම් අපි මොකද්ද අපේ බලාපොරොත්තුව වෙන්නේ අර ඉබේ නැවත නැවත වලිප්පු තත්වේ එන එක නවත්තන්න තමයි අපි ඇත්තටම අපස්මාරයේදී ප්‍රතිකාර කරන්නේ එතකොට ප්‍රතිකාර වර්ගයන් තියෙනවා විවිධ විදිහට ප්‍රතිකාර වර්ගයන් තියෙනවා ඉතින් එතකොට අපේ අභිලාෂය වෙන්නේ මේ දරුවාට ආයිත් වතාවක් අර වගේ වලිප්පුවක් ඉන්නේ නැතුව තියාගන්න එක තමයි අපි අපස්මාර ප්‍රතිකාරක තුලින් බලාපොරොත්තු වෙන්නේ ඉතින් එතකොට මූලික වශයෙන් විවිධ ඖෂධ වර්ග භාවිතා කරනවා මේ ප්‍රතිකාර ලබා දෙන්න. මම හිතන්නේ මේක ටිකක් පුළුල් පරාසයක තියෙන දැනුමක්. හැබැයි අපිට දැන් අපේ දරුවාට මේ තත්ත්වයේ තියෙනවා නම් වැඩිහිටියන් විදියට විශේෂයෙන්ම මව්වරු විදියට අපි දැනගෙන සිටිය යුතු කාරණා තියෙනවා. දැන් මේ තත්ත්වයේ හරියටම අපිට වෛද්‍යතුමිය නිවැරදිව දෙමව්පියන්ට හඳුන්ලා දුන්නට පස්සේ තමන්ගේ දරුවාට තියෙන මේ වගේ තත්ත්වයක් කියලා අපි එතන ඉඳලා කොයි විදිහටද වැඩිහිටියන් විදියට ක්‍රියාත්මක එතකොට දැන් වැඩිහිටියන්ට මං හිතන්නේ ඊතර වෛද්‍යවරයා දැන් මේ වගේ මේ තත්ත්වයේ තියෙනවා සහ ඒකට සුදුසු වන ප්‍රතිකාරය නිර්දේශ කරනවා. ඊතර අපි වෛද්‍යවරුන් පැත්තෙන් ගත්තොත් ඒ රෝගියාට තියෙන අපස්මාර වර්ගයේ කුමක්ද කියලා දැනගෙන ඒ වගේම අපි තව ගොඩක් දේවල් සලකනවා. එකක් තමයි දරුවෙක් නම් අපි මොනවද එයාට දෙන්න සුදුසුම ඖෂධ වර්ගය කියන එක සහ දිය යුතු ඖෂධ මාත්‍රාව මොකද්ද? දිය යුතු ඖෂධ වර්ගය කියන්නේ අපි හිතමුකෝ දියරමය විදිහට දෙනවද? එහෙම නැත්නම් පෙත්තක් විදිහට දෙනවද? ඒක වයස අනුව අපිට සලකලා බලන්න වෙනවා. ඒ අනුව වෛද්‍යවරයා ඔබගේ දරුවාට දිය යුතු හොඳම ඖෂධ වර්ගය නිර්දේශ කරලා එතකොට ඒ තමයි මුල්ම අවස්ථාව දෙමව්පියෙක් මේ මොකද්ද අපස්මාර නිවාරණ ඖෂධ වලට යොමු වෙන පළවෙනි අවස්ථාව. අපි ඒවට කියනවා ඇන්ටි එපිලෙප්ටික් ඩ්‍රග්ස්. ඒ කියන්නේ එපිලෙප්සි එහෙම නැත්නම් අපස්මාරය නිවාරණය කරන බෙහෙත් වර්ග. ඒතර දැන් මූලික වශයෙන් ඒක තමයි පළවෙනි අවස්ථාව ඔබ දැනගන්නේ දැන් ඔබේ දරුවාට සෑහෙන කාලයක් තිස්සේ ඖෂධ දිය යුතුයි කියලා. එතකොට සමහර දෙමව්පිය හිතනවා මේක අපි අර අපි කැස්සකට බෙහෙත් දීලා සතියකින් ඉවර කරනවා වගේ මේක සති දෙකයි එහෙම නැත්නම් සුළු කාලයයි කියලා. ඇත්තටම ඒ තීරණය ගත්තම ඒ තීරණය රඳා පවතින අඩුම ගානේ ඊළඟ අවුරුදු දෙකක කාල පරාසය තුල. ඒ කියන්නේ ඔබගේ දරුවා නැවත වලිප්පුවක් සෑදෙන්නේ නැතුව අවම වශයෙන් අවුරුදු දෙකක කාලයක් තුල මේ ඖෂධය පාවිච්චි කළ යුතුයි. සමහරට ඒක අවුරුදු 3ක් වෙන්නත් පුළුවන්. සමහරට ඊට වඩා වැඩි කාලයක් වෙන්නත් පුළුවන්. ඒතර ඒක තමයි මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ මේක දිනපතා වරදක් නැතුව දීර්ඝ කාලයක් තිස්සේ මම පුංචි ප්‍රශ්නයක් අහනවා ඔබතුමිය දැන් ඔතනදී දැන් ඔබතුමිය අතින්ම කියුණා දිනපතා වරද්දක් නැතුව කියලා. දැන් සමහර වෙලාවල් වලට අපි දැන් ගමන් බිමන් යනවා. දැන් අපිට සමහරට ඔන්න බේත ගෙනියන්න අමතකුණා කියලා කියනවා. ඊට පස්සේ අපි හිතන්න පුළුවන් ඕක ඔබතුමිය එක වේලක් ඕක ප්‍රශ්නයක් වෙන එකක් නැහැයි කියලා. මම කැමතියි අපේ දෙමව්පියන්ට මේ සම්බන්ධනුත් අවවාදයක් දෙන්න. ඒක ඇත්තටම මං හිතන්නේ ඒක හරිම වැදගත් ප්‍රශ්නයක් සහ අපි පොඩ්ඩක් වෙලා වරගෙන ඒක තේරුම් ගන්න බලමු. දැන් අපස්මාරය නිවාරණය කරනවා කියලා ඖෂධ දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ඖෂධය අපේ ශරීරය තුළ සෑම අවස්ථාවකදීම එකම මාත්‍රාවක
හැම අවස්ථාවෙම තියෙන්න ඕන. මොකද ක්‍රියාත්මක වෙන්න ඕන. ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද වලිප්පුව කියන එක කොයි අවස්ථාවෙ හැදෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒතරෙ එහෙම ඖෂධ මාත්‍රාව එකම මට්ටමක තියාගෙන යන්න නම් අපි කියන්නේ මොකද රෙගියුලර් ඉන්ටර්වල්ස් ඒ කියන්නේ හරි කාලපරාසය ඇතුළත ඒ ඖෂධ මේ ශරීරයට ලබා දිය යුතුයි. කියන්නේ ඒ ඒ අපි දීපු කාලපරාසය ක්‍රියාත්මක වෙනවා ඊට පස්සේ එතනින් පස්සේ ඒක නැහැ. ඒ කියන්නේ අපි ඊළඟ මාත්‍රාව අපි ලබා දිය යුතුයි. ඒ ඒ ඒක එක පාටම නැති වෙලා ගියේ නැති වුණාට අපේ ශරීරයේ තියෙන ඖෂධ ප්‍රමාණය කාලයත් එක්ක අඩු වෙගෙන යනවා. එතකොට එහෙම අඩු වෙන්නේ නැතුව එකම මට්ටමේ තියාගෙන යන්න නම් අනිවාර්යෙන් අපි ඒක හරියට ඒ කාල මාත්‍රාව පිළිපෙදිය යුතුයි. ඉතින් එතකොට සමහරලාට අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි හිතනවා ඉතින් දැන් මගේ දරුවට මාසයක් හැදුන්නේ නැහැ මං අද එකක් මේක දුන්නේ නැති වුණාට කමක් නැහැ කියලා. ඒතර එතෙන්දි වෙන වෙන සිදුවීම තමයි අර ශරීරයේ තියෙන ඖෂධ මාත්‍රාව පල්ලෙහාට බහිනවා. ඒතර එහෙම පල්ලෙහාට බහිනකොට ඒ අවස්ථාවේදී ඒ දරුවට වලිපු තත්වයක් ඇති විය හැකි. ඉතින් එහෙනම් ඒක වළක්වන්න නම් අනිවාර්යයෙන්ම පිළිවෙලට එකම මාත්‍රාවක්වත් මිස් වෙන්නේ නැතුව දෙන්න ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක විතරකුත් නෙමේ වසන්ති ඇත්තටම අපි සඳහන් කරනවා දෙමෝපියන්ට දැන් උදේ මාත්‍රාව සහ හවස මාත්‍රාව තියෙනවා නම් ඒකත් හරියටම උදේ 7යි නම් හවස 7 විය යුතුයි. අඩුම ගානේ ඒ ළඟ කාල පරාසයකට අපි ගත යුතුයි. මොකද සමහරලාට දෙමෝපිය හිතන උදේ 4 දැන් ඉස්කෝලේ යන්න ඉස්සලා දෙනවා. ඊළඟ එක මම 10 කිට් වෙලා දෙනවා කියලා. ඒතරේ ඒක නෙමේ අපි කියන්නේ හරියට පිළිවෙලට නියමිත කාල පරාසය ඇතුළත ඖෂධ ලබා දෙනවා කියලා කියන්නේ ඒක නෙමේ. හරියට ඒ ඒ කාල පරාසය දීලා දරුවට ඒ ඖෂධය ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි. ඒ ඒ ඖෂධ ලබා දීම පැත්තේදී ඊට වඩා දැන් ඒ ඖෂධ ලබා දීමේදී ඒ පාලනය කරන අතරතුරේදී එවැනි දරුවෙක් පිළිබඳව අපි කොයි විදියට අවධානයක් යොමු කරන්න ඕනද? මම හිතන්නේ ඒක තමයි හුඟක් වැදගත් වෙන්නේ. සමහරවිට පාසල් යන දරුවෙක් වෙන්න පුළුවන්. වෙන වෙන වැඩ කටයුතු වල නිරත වෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර කුඩා දරුවෙක් වෙන්න පුළුවන්. ලදරු පාසල් යන දරුවෙක් වෙන්න පුළුවන්. ඒ දරුවන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපිට එකපාරටම අපස්මාරය කියලා අපිට වෛද්‍යවරයෙක් කියපු ගමම්ම අපිට ඔළුවට එන එකම දේ තමයි බිම වැටලා සෙම පෙරාගෙන කෙළ පෙරාගෙන ඇස් දෙක උඩට ගිහිල්ලා කතා කරගන්න බැරුව ඇඟ දරදඬු වෙලා ගල් ගැහිලා එහෙම ඉන්න රූපයක් පිළිබඳ තමයි අපේ මනසේ ඇඳෙන්නේ සහ අපි දැකලා තියෙන්නේ. ඉතින් අපේ වෛද්‍යුමේ හැමදාමත් කියන අර මුල් වැඩසටහන් වලදීත් අපිට හඳුන්වලා දුන්නා මේ වගේ තත්වයන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒක එක එක ආකාරයෙන් එක එක විදිහට එක එක වෙලාවල් අනුව වෙන වෙලා එන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒක තෝර බේර ගැනීම වෛද්‍යවරුන් සතු තියෙන කාර්යයක්. ඊට පස්සේ වෛද්‍යවරුන් අපිට දෙන උපදෙස් පිළිපැදීම අපි සතු කාර්යයක් වෙනවා අපේ දරුවන් පිළිබඳව. අපි කතා කරමු මේ වගේ දරුවන් කොහොමද රැක බලා ගන්න කියන එක සම්බන්ධයෙන් කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව නැවතත් ජීවිත රිඩක් දෙන්න සූදානම්. අපි කතා කරමින් සිටිය අපස්මාරය සම්බන්ධයෙන් අපේ දරුවාට කොහොමද ප්‍රතිකාර කළ යුත්තේ කියලා. වෛද්‍යතුමනි අපිට කියන්නේ ඖෂධ පිළිබඳව අපි කතා කළේ ඊට හා හුඟක් දේවල් තියෙන අපි දැනගත යුතු. ඔව්, අනිවාර්යෙන්. ඒතකොට ඉස්සෙල්ලම දැන් ඖෂධ අපි පටන් අරගෙන යන අතරතුර දෙමව්පියෝ විදිහට අපි දැන් ඒ වලිප්පුව හැදෙන විදිහ ගැන අපේ දින සටහනක් තියෙන්න ඕන. ඒතකොට මොකද ඒක තමයි ඔබේ වෛද්‍යවරයාට උදව් වෙන්නේ දැන් මේ දෙන ඖෂධයත් එක්ක ප්‍රතිකාරය වැඩ කරනවාද කියලා තීරුම් ගන්න. එතකොට ඒ වලිපුව සැදෙනවද, කොයි වෙලාවටද හැදෙන්නේ, කොච්චර ප්‍රමාණයකින් ඉස්සරහට අඩු වෙලාද කියන සටහනක් වාර ගාන සටහනක් තියා ගැනීම ඉතාමත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒතකොට ඊට පස්සේ අපි බලමු අපි මේ ඖෂධ ගැන දෙමව්පිය මොනවද දැනගන්න ඕන කියලා. ඔවුන් ඒකේ අඩුම ගානේ නම දැනගන්න ඕන සහ අනිවාර්යෙන් මම දකින විදිහට නම් මාත්‍රාවත් දෙමව්පියෙක් විදිහට අපි දැනගත යුතුයි. මොකද අවස්ථාවකදී වෙන වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා හරි මේ කියන්න මගේ දරුවට මේ ඖෂධය දෙන්නේ කියලා ඒතර සුදු පාට පෙත්තක් දෙනවා කියන එක නෙමේ. ඒ ඖෂධයේ නම කියන්න ඒ දෙමව්පියන් තුළ දැනුමක් තිබිය යුතුයි. ඉතින් දැන් ඒගොල්ලොත් මේ ක්‍රියාදාමයේ සහකරුව වෙන්න ඕන. ඒතර ඊට පස්සේ දැන් මේ ඖෂධ දෙනකොට දෙමව්පියෝ බලන්න ඕන මේ ඖෂධයත් එක්ක මගේ දරුවාට මොන හරි අහිතකර ලක්ෂණ තියෙනවද කියලා. මොකද ඕනම ඖෂධයක
හොඳ 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 අපිට ඕන මේ මේ ලක්ෂණ වගේම අපි අකමැති ඒ වගේ අහිතකරදායි තත්ත්වයක් තියෙන උදාහරණයක් විදිහට අපි කියන්නේ ඒවට සයිඩ් ඉෆෙක්ට්ස් කියලා හැම ඖෂධ වර්ගයකම යම්කිසි අපි අකමැති බලපෑම් වගේක් තියෙනවා. දැන් මේ වගේ ඖෂධවල විශේෂයෙන්ම තියෙන්නේ දරුවට නිදිමත වෙන්න පුළුවන්, කම්මැලි වෙන්න පුළුවන්, උදාසීන වෙන්න පුළුවන්, ඒක සමහර අය ටිකක් ඒක ගත්තම ටිකක් කලබලකාරී වෙන්න පුළුවන්. ඒත් ඒතර දෙමව්පියෙක් විදිහට ඒක තේරුම් අරගෙන ඒක වෛද්‍යවරයාට දැනුම් දීම සහ ඒ වගේම ඒක දැන් අපි තෝ නිදිමතෙන් ඉන්න දරුවෙක් ඉන්නවා නම් ඒ නිදිමත ගති අඩු කරන්න පුළුවන් මොනවද කියන එක තේරුම් අරගන්න එක, ඒක කොහොමද ඉස්කෝලේ වැඩවලට බලපාන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඒතර ඒකම තමයි දැන් අපි අපස්මාරයට බෙහෙත් දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ රෝගියා සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන්න අපි අවස්ථාවක් දෙනවා කියන එක. එතකොට ඔබගේ දරුවාට අපි උපරිම විදිහට සාමාන්‍ය ජීවිතය කරන ක්‍රියාකාරකම් කරන්න අවස්ථාව ලබා දිය යුතුයි මේ අපස්මාර ප්‍රතිකාර යන අතරතුර. ඒ කියන්නේ දරුවා ලෙඩෙක් නෙවෙයි කියන හැඟීම පවා ඒ දරුවාට ඇති කරවන්න පුළුවන්. අනිවාර්යෙන් එකක් දෙමව්පියොත් ඒ හැඟීම තුළ සිටින්න ඕන. මේ ඖෂධ දෙන්න මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන් දෙමව්පියන්ට. එතකොට ඒ තුළ මේ ඖෂධ දීම තුලින් සහ මගේ දරුවාට මම උපරිම සාමාන්‍ය දරුවෙක්ගේ ජීවන රටාව ගෙනිය ගන්න ඒ විදිහට අවස්ථාවන් සලස්සනවා කියලා. ඉතින් ඒ හින්දා මේ අපස්මාරයේ ඖෂධ දෙන නිසා සමහරලාට සමහර දෙමව්පියෝ ඉස්කෝලේ යවන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ක්‍රීඩාවන් වල ඒ වගේම උත්සවවලට යැවීමේදී මැලිකමක් දක්වනවා. එතකොට දැන් ක්‍රීඩාවල වුණත් ඒ දරුවාට ඕනම ක්‍රීඩාවක යෙදෙන්න අපි අවස්ථාව ලබා දිය යුතුයි. හැබැයි ඉතින් එතකොට පොඩි ගැටලුවක් තියෙනවානේ. ඒතර වලිප්පක් හැදුනොත් මොකද්ද වෙන්නේ කියලා. එතකොට දෙමව්පියෝ විදිහට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන්න තිබිය යුතු වාතාවරණය සපයන්න ඕන. උදාහරණයක් විදිහට ගොඩක් දෙමව්පිය අහනවා මේ දරුවා හරි ආසයි පිහිනන්න, දැන් මේ ප්‍රශ්නේ තියෙන නිසා මොකද කරන්නේ කියලා. ඉතින් එතකොට දැන් පිහිනීමට ළමයි අතිශය කැමැත්තක් දක්වනවා. ඉතින් ඒතර අපි අපේ යුතුකම වෛද්‍යවරුන් සහ දෙමව්පියන් විදියට විය යුත්තේ මේ දරුවට මේ අවස්ථාව ලබා දීම. ඒතර අපි අපේ පැත්තෙන් ඖෂධ වලින් උපරිම වශයෙන් පාලනය කරනකොට දෙමව්පියන් විදිහට ඒ දරුවාට මේ අවස්ථාව ලබා දීලා හැබැයි ඒගොල්ලන්ට අනතුරක් වෙයිද කියන එක ගැන හැම තිස්සේම දෙමව්පියන්ට පුළුවන් ඒක ගැන අවධානයෙන් බලාගෙන ඉඳලා හදිසියක් වුණොත් දරුවාව වතුරෙන් එළියට ගන්න වගේ අවස්ථාවක් කරන්න පුළුවන්. ඒ හින්දා එතෙන්දි තියෙන අපි දෙන අවවාදය තමයි හැම අවස්ථාවකදීම දරුවාට ඒ කරන්න තියෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්න අවස්ථාව දිය යුතුයි. හොඳයි, මෙතනදි මම හිතන්නේ වැදගත්ම දේ තමයි ඒ වැදගත්ම කාරණා තමයි අපේ වෛද්‍යතුමිය අතින් කියුනේ ඒ නියමිත විදිහට වෛද්‍යවරුන් කියන පිළිවෙලට ඖෂධ ලබා දීම. අනෙත් එක තමයි ඒ දරුවාගේ සාමාන්‍ය ජීවිතය ගත කරන්න මේ දරුවාට ඉඩ ලබා දීම. මම කැමති මේ සායනික කටයුතු වලට සහභාගී වීම ඒ වගේ කාරණා පිළිබඳව දෙමව්පියන් කොහොමද අපි දැනුවත් විය යුත්තේ? මොකද අපිට සමහරලාට එක වෛද්‍යවරයෙකුට පෙන්නලා ඔන්න දරුවාට අපස්මාර තත්ත්වයේ තියෙනවා මෙන්න මේ බෙහෙත් ටික බොනවා, එතනින් මේ කාරණා හමාරද? එහෙම නැත්නම් මේක අපි දීර්ඝකාලීන වෛද්‍යරුන් එක්ක ඍජු සම්බන්ධතාවයක් පැවැත්විය යුතු අවස්ථාවක්ද කියන එක. අනිවාර්යෙන්ම දැන් අපි දරුවෙකුට බෙහෙත් පටන් ගත්තම අඩුම ගානේ ඊළඟ අවුරුදු දෙකට අපි දෙගොල්ලෝ අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ නිසා අපස්මාරයට බෙහෙත් පටන් අරගන්නවා කියන්නේ ඒක දිගු කාලීන තත්ත්වයක්. එතකොට එතෙන්දි අපි මේ දිගු කාලීන තත්ත්වයේ අපි නිතර මුණ ගැසෙනවා. මේ මුණ ගැසෙන්නේ සායනයේදී. ඒකට මේ සායනයේදී දෙමව්පියන්ගෙන් අපිට ලැබෙන තොරතුරුත් හරි වැදගත් වෙනවා. ඒගොල්ලෝ අපිට දැන්නුවම මේක ආයි හැදෙනවා කියන එක. අර එතෙන්දි වසන්ත ඉස්සෙල්ලා කියපු දැන් දෙමව්පිය විදිහට මේ මගේ දරුවාට කොයි වගේ විදිහේ අපස්මාරයක්ද කියන එක ගැන හොඳට දැනුවත් වෙන්න ඕන. අපි අර අපි හිතේ තියෙන තත්වයට වඩා අපස්මාරය හරි විවිධයි. ඒකට ඒ සුළු වෙනස් වීම වලට වඩා පවා දෙමව්පියන් විදිහට අපි ඒක අපිට පුළුවන්කම තියෙන්න ඕන ඒක තේරුම් අරගෙන දරුවාට මේ රෝගී තත්ත්වේ තාම තියෙනවද කියන එක තේරුම් ගන්න. එතකොට ඒ තොරතුරු අපිට ලැබෙන දෙමව්පියන්ගෙන්. එතකොට මේ ඖෂධ භාවිතා කරනකොට දරුවන්ට ගැටලු තියෙනවා නම් ඒක සමහරලාට සමහර බෙහෙත් ඒගොල්ලන්ට බොන්න බැරි වෙන්න පුළුවන්. තිත්ත නිසා කැමැති වෙන්න පුළුවන්. එතකොට සමහරලාට ගත්තට පස්සේ දැන් දෙමව්පියෝ ඒ කියන්නේ අසනීප තත්ත්වයක් ඇදුනට පස්සේ එන ගැටලු තියෙනවා. ඉතින් මේ ගැටලු සායනයේදී निराකරණය කර ගන්න ඕනේ. ඉතින් ඉඳ අපස්මාරයට බෙහෙත් අර ගන්නකොට ඒ සම්බන්ධතාවයේ පැවතිය යුතුයි.
ලෙඩ දැන් අපි හිතමු දැන් මාස දෙකකින් මම දැක්කේ නැහැ කියන්නේ එතනින් එහාට බෙහෙත් දීම නවතිනවා හරි එහෙම නැත්නම් සායනයට පැමිණිය යුතු නැහැ ඔබ කැමති විදිහට බෙහෙත් දෙනවා කියන එකත් නෙමෙයි. ඒ නිසා පැමිණිය යුතුයි සහ වෛද්‍යවරුන් එක්ක නිතර නිතර ඔබගේ දරුවාගේ තියෙන ප්‍රශ්න කතා කර යුතුයි. අනිත් එක ඒ වගේම අපි දරුවන් නිතර වර්ධනය වෙන විශේෂයෙන් දැන් ඔය ගැටලුව තියෙන්නේ කුඩා වයස් වල දරුවන් ඒගොල්ලන්ගේ බර වැඩිවීම ඉතාමත් ත්‍රීග්‍රේන් වෙනස් වෙනවා. ඉතින් ඒතර අපි ඖෂධ මාත්‍රය නිර්ණය කරන්නේ දරුවාගේ බරට. ඉතින් එතකොට දරුවා පැමිණගෙන ඉන්නේ ඒකම දැන් සමහරලාට දෙමව්පියෝ විතරක් එනවා. ඒතර ඒ දෙමව්පියෝ විතරක් නෙමෙයි මොකද දරුවා ඇවිල්ලා අපිත් එක්ක හැසිරෙනකොට අපිට තේරෙනවා අපස්මාරයේ තියෙන දරුවාට තවත් ගැටලු තියෙනවා. උදාහරණයක් විදිහට හැසිරීමේ ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ගේ ඉගෙන ගැනීම අපහසුතාවයන් තියෙනවා. එතකොට ඒ දරුවා අපි සායනේ දකිනකොට අපිට ඒව තේරුම් ගන්න පහසු වෙනවා. ඉතින් ඒ නිසා දෙමව්පියන් අපිව නිතර බලන්නේ නේක ඒ කාල සීමාවන් වලදී එන එක ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි රෝග තත්ත්වේ පාලනය කර ගැනීම තමයි හුඟක් වැදගත් වෙන්නේ මේ අවස්ථාවකදී. හැබැයි මෙතනදී ඊළඟ ගැටලුව තියෙන්නේ මේ රෝග තත්ත්වයන් නිට්ටාවට සුව කරන්න පුළුවන්ද? දැන් ඊළඟට අපේ දෙමව්පියන්ගේ තියෙන ගැටලුව එකයි. හැබැයි අපිට අද නෙමෙයි ඒක කතා කරන්න තියෙන්නේ. මේ රෝග තත්ත්වයේ අපි අවසානයේදී අපිට අපේ දරුවාට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? මේක නිට්ටාවට සුව වෙනවද? මේක පාලනය කරගන්න පුළුවන්ද? මනා ලෙස පාලනය කරගන්න පුළුවන්ද? එසේත් නොකළ හැකි අයට තවත් මොනවා හරි වෛද්‍ය විද්‍යාත්මකව ක්‍රමවේදයක් තියෙනවද මේ තත්ත්වය සුවපත් කරගන්නට? අපි ඒ ගැන කතා කරනවා ඊළඟ වැඩසටහනේදී අපේ වෛද්‍යතුමියත් එක්ක. අද අපි කතා කළේ අපස්මාර තත්ත්වයේදී ප්‍රතිකාර ක්‍රමවේදයන් සහ දරුවන් රැක බලා ගැනීම කියන කාරණාව සම්බන්ධයෙන්. අද අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණේ ඍජුආරය ළමාරෝහලේ ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමිය ජිතාංගි වනිගසිංහ වෛද්‍යතුමිය. ඔබතුමියට බොහොම ස්තුතියි. අපි ඊළඟ වැඩසටහනේදී අපි එතුමියත් එක්ක මුමු කතා කරමු මෙවැනි තත්වයන් වලදී අපිට ප්‍රතිකාර ක්‍රමවේදයන් මේ ඖෂධීමේ ප්‍රතිකාර ක්‍රමවේදයන් වලට එහා ගිය තව යම් යම් ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කරන්න සිදුවන අවස්ථාවන් තියෙයිද කියලා. අපි ඒ ගැන කතා කරන තුරු අදට සමගින යනවා. සුබ දවසක් ඔබට.